සකල දේශවාසී ශ්‍රී ලාංකීය වැසියන්ගෙන් සමාවිල්ලනවා. මොකද මම පළවෙනි වටේ පට්ටපල් බොරු ටිකක් කියලා කිව්වා මහේස්තේනානක මහත්මයා. ජාතිය මට පොඩක් සමාවෙන්න ඕන. ඒ නිසා අපි දැන් එතුමගෙන් අහගමු. දැන් මම කිව්වලු 2023 මාර්තු මාසෙට තිබිච්ච ණය ට්‍රිලියන දෙකකින් වැඩි වෙච්ච එක බිලියන 6.858කින් වැඩි වෙච්ච එක බොරුවක් කිව්වා කියලා. එහෙනම් බොරු කියන්න හොඳ නැහැ වගේ තු දේශපාලන ව්‍යාපාරයක්. මගේ නොදැනුවත්කම හින්දා බොරුවක් කියන්න ඇති. මම දැන් මහේෂ් මහත්තයෙන් අහගන්න කැමතියි. මට ඔබතුමා දන්න කෙනෙක් රටටත් මේ සංඛ්‍යා දත්ත වැදගත් දැනගන්න. ඔබතුමා කියන්න 2023 මාර්තු මාසේ 31ට ණය ප්‍රමාණය කීයද? මම බොරුවක් කිව්වනේ. නෑ මෙහෙමයි. දැන් ඔබතුමා ඔය කියන දේ දත්ත මමත් දැන් සෙන්ට්‍රල් බැංකේ ගිය සතියේ වීක්ලි රිපෝට් එක අරගෙන මෙන්න මෙච්චර 27000ක් නෑ එහෙම කියලා කියන්න. නෑ මං අහන්නේ නෑ. නෑ නිශ්චිත ප්‍රශ්නේ. නෑ නෑ මගේ උත්තරෙත් මම දෙන්නම්. මම කිව්වේ තමුන්නාංශ කිව්වා අවුරුදු 58ක් ගත්තු ණය ටික රනිල් වික්‍රමසිංහ ගත්තා කියලා. රනිල් මං නෑ රනිල් වික්‍රමසිංහ ගෙදර ගෙනියන්න එන අය ගත්තා. කතාව අහන් ඉන්නත් කියලා කනගාටු වෙයි. පොඩ්ඩක් මම කිව්වා දේශපාලන පක්ෂ ගණනාවක් කියන එක චාමර කිව්වද නැද්ද? මං කිව්වා මන්ත්‍රීතුමා. නෑ ඔබතුමා කිව්වා මම කිව්වා මෙච්චර ණය ගාණක් වැඩි වෙලා පොඩයි. ප්‍රශ්නේ නිශ්චිතව බේරගමු රටේ ජනතාව බලන් ඉන්නවා. හරි බේරගමු. මම කිව්වා ඩොලර් බිලියන 6.858කින් මාස 3ට ණය බර වැඩි වෙලා කියලා. මෙන්න මෙහෙමයි JVP එක කරන්නේ බොරු කියනවා වංචා කරනවා රට මුලාවේ දානවා වෛරය වපුරනවා කියලා කිව්වා. ඔව්. මම සමාවෙන්. මට දැන් කියන්න. නෑ ඔබතුමා කියන්න දැන් ණය ගාණ කියන්න මට. දැන් මම බොරු කියවයි කියන්නේ ඔයාට ඊට වඩා දත්තයක් තියෙන්න ඕනේ. නෑ අර කියන්නේ බොරු කියන්නේ කොයි ණයද කියන්නේ කොයි ණයද මොන ණයද සමස්ත රාජ්‍ය ණය කියන්නේ මටද රාජ්‍ය ණය කියන්නේ මේ කවුද ඩොමෙස්ටික් සහ මේ මොනවද මේ ජාත්‍යන්තර ණය කියන්නේමද අයියෝ නෑ අයියෝ කියන්නේ කොහොමද දැන් අපිත් පැහැදිලි කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 83ක් රාජ්‍ය ණය කියන්නේ මොකද්ද සමස්ත ණය තමයි මං අහන්නේ කීයද කියන්නේ බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 83ක් නෑ අපි 83 ඔව් දෙසැම්බර් 30 මේ මාර්තු 30 30 මාර්තු 30 මට ඒ දත්ත මං ගාව නෑ එහෙනම් මං අපි නිශ්චිතව ඔව් අපි එහෙනම් මං කියපේ බොරු කියන්නේ කොහොමද මම කිව්වේ තමුන්නාංශ කිව්වේ රනිල් වික්‍රමසිංහ ගත්තා රනිල් වික්‍රමසිංහ ගත්තා මේ රට වෙනුවෙන් මේ රජ ආරං තියෙන මේක රිපීට් කරලා බලන්න නෑ නෑ රිපීට් නෑ නෑ රනිල් මන්දමානසික පුජ්‍යලේ නෑ මන්දමානසික මන්දමානසික එතෙන් දරන් ඉඳපාව හරිද මගේ ප්‍රශ්න කාලා නිකන් මේ නෑ අපි මෙතුම දත්තගෙන ඔව් ඒක හරි පැහැදිලි චාමර ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න මන්දමානසික කියන්නේ කොහොමද මම කියන්නේ තර්කයක් ඇතුළේ නෑ මන්දමානසික තමුන්නාංශ මේ පිළිගන්නේ අයි තමුන්නාංශ මම මන්දමානසික කියන්නේ බඩකින් බඩකින් නෑ තමුන්නාංශ කොහොමද මට මන්දමානසික කියන්නේ ඒක නම් දැන් ඔය ඔන්න ඔතෙන් දෙන්න බා මන්දතුමා ඔතෙන් දෙන්න බා හරිද මටත් ඔබතුමාගේ දත්තේ බලාගෙන මටත් පුළුවන් සෙන්ට්‍රල් බැංකේ දත්තක තව දත්ත කියන්නේ ඔයා කියන්නේ මේම හරි අපි දෙන්නෝ මේක සදාචාරාත්මකව ඔබතුමාට ඔය ප්‍රශ්නේ හරි මෙතුමා පොඩක් ඉන්නකෝ මයිස් නෑ ඔබතුමා කොහොමද මාතෘකාව ගන්නෙ පොඩක් ඉන්නකෝ දැන් ඉතින් ඔයාකට මගේ වෙලාවනේ ඉතින් ඔයා මන්දමානසික කියන්නේ මොකද ඔයාට ණය දෙන්න මොකද කියන්නේ ඒක ඔප්පු කරන්න තමයි හදන්නේ මේ ආ ඒක මම ආ එහෙමද කරන්නේ හදන්නේ හරි ඔයා ඉතින් මම ඇතුලේට අර කරපු අපහාසය කාන්තාවට අමුන්නාසක වාරියකට සමාන තියෙනවා අපි හරි මෙයා මේ පැටලෙන් දරන් ඉන්නේ චාමර අපි වගේ දැන් මට කොහොමද ගහපු ගතිය වගේ පොඩක් ඉන්නකෝ මයිස් මෑ හැමදාම දත් අරන් ගල බය කරන්නේ මම හිතන්නේ දත්ත කතා දත්ත අරගෙන මේවා කරන්න යනවා කියලා. හරිද? අපි බය නැහැ දත්ත වල. හරි. හරි. මේ ඔයා මාධ්‍යවේදියෙක්. හරි. අපි රයිට් ඔයා දන්නවනේ. ඔයා සද්ගුණවත් දේශපාලඥයෙක්. ඔයා කොහොමද මම මන්දමානසිකයි කියන්නේ? ඒක මම පළවෙනි වටේ මේ රටේ ලංකාවේ ජනතාව දැනන මේක වහන්න තමයි ඕන. මේ රනිල් වැද්ද කියලා අතට අහුවෙන හැමදේම විකුණගෙන කුඩෙක් ගාටපත් වෙච්ච රනිල් මෙයා ගිය සති වැඩසටහනකදී කිව්වා රනිල් රාජපක්ෂ කියන්න එපා කියලා. රනිල් කියන්නේ වැද්දෙක්ද 2015 ආර්ථික වර්ධන වේගය 105යි 2016 4.5යි 2017 3.6යි 2018 3.2යි බැහැල යනකොට 2.2යි ඔන්න රනිල්ගේ අවුරුදු 5 මේ රට වැඩිම ණය බාර කරලා ඩොලර් බිලියන 12.5ක් ISB පටන් ගත්තේ 2007 මහින්ද රාජපක්ෂ මහත්තයලා අවුරුදු ගණනාවකට ගත්තේ ඩොලර් බිලියන 3.5යි පොඩි සමාවක් දෙන්න පුළුවා 3.5යි රනිල් ගත්ත ඩොලර් බිලියන 12.5ක් එතනදී පොඩි තර්කයක් පොඩකින් 12 පොඩයි මම මේ කියන්නේ මේ පක්ෂ කීරවල පොඩි තර්කයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් ජනාධිපති ධූරය හම්බෙන්නේ පළවෙනි වතාවට කියන කාරණේ. එතකොට අරාණ්ඩුගාගේ අගමැති කවුද? මුදල් ඇමැති කවුද? එයාලා වා කියන්න ඕනේ නැද්ද? එයාන්නේ රනිල් අගමැතිනේ. කවි කරුණා නැක මුදල් ඇමැතිනේ. එයාගේ දූට ලියා ගන්නවා රේගුවේ ගුදම මගේ ළඟ තියෙන ලිපි. ඔනෙල්ලා වීරන්තිට. එහෙමයි ඒ ගණ්ඩුව කටයුතු කරේ. හරිය? ඊට පස්සේ කෝටි 8 ලක්ෂයක කෝටි 14 ලක්ෂ දක්වා ණය වැඩි කරා. රුපියලව ප්‍රමාණයෙන් විතරක් කෝටි 170000 ණය වැඩි වුණා. ඔය රනිල් දැන් මේක ජනගත වෙනකොට හරි අකමැති. මේක අපේ වார்த்தාවක් නෙමෙයි. ඔයා කියන ඔය රනිල් රාජපක්ෂගේම වார்த்தාව. මේ රනිල් රාජපක්ෂගේ වார்த்தාව. මුදල් අමාත්‍යාංශي වார்த்தාවේ. අපේ වார்த்தාව නෙමෙයි. ඔයා දැනගෙන ඉන්න. දැන් දැනගෙන මට ආයේ මේකයි.
මේම කියනකොට ණයට අතුගල වගේ නෑ ඉතින් මුදල් මොකද අර ටික ඔක්කොම ඉවරයි ප්‍රශ්න ඔබතුමාම දැන් කිව්වා මේක මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරපු වාර්තාවක් කියලා. දැන් එතකොට මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක බොරුවක් කියන්න ඕනේ නම් ඔහුගේ මුදල් අමාත්‍යාංශයෙන් මේ හොරදත්ත දායිද? මම කිව්වේ නෑ ණය ගත්තේ නැහැ කියලා. නමුත් තමුන්නාංශ මෙතන පටන් ගත්තම රනිල් වික්‍රමසිංහට බයද? ඔයාලට දැන් හොරදත්ත දාන්න බෑ. ඉතින් ඒකම මේක හොඳයිනේ. ඔයාලා කලින් හොරදත්ත දැම්මා. දැන් මේකයි අපි දැම්මද? පොඩක් ඉන්නකෝ අනේ ඉතින් වචනෙන් වචන ප්‍රශ්න අහන්න බෑනේ ඔයා මාධ්‍යවේදියෙක් නේ. ඉතින් ඔයාත් මට එහෙමනේ කතා කරේ. පංචතන්ත්‍රයේ තියෙන කතාවක් නූපන් පුතුය මෝඩ පුතුය මල පුතුය යන තිදෙනාගෙන් පියෙකුට නූපන් පුතා සහ මල පුතා සම්බන්ධයෙන් දුකක් ඇති වෙන්නේ නැහැ. ඥානයෙන් ජඩ වූ මුග්ද අමන පුතා සම්බන්ධයෙන් පියෙකුට දුකක් ඇති වෙනවා කියන්නේ. ඉතින් මට ඔයා ඉන්නකොට උතන දුකක් මට ගහන්න කියලා. ඒ වගේ දුක පක්ෂෙන් වෙන්නේ නැහැ. අනේ නිකන් පිටින් කරන් දෙපහලෝ. ඒක තමයි අපි අපි ඔයා වේවි කාලි මාතු අපි ඔයාට බය ඇති අනේ මිනිස්සු මම නම් බය නැහැ. රයිට්. හරිද? ඔයා සිංහලෙන් කියන මාත් ඉංග්‍රීසියෙන් කියන්නම් ෂේක්ස්පියර් කියන මේ කතාව. නිකන් ඔය දේශපාලෙන් දෙපා. නිකන් මේ අපි දේශපාලේ පටන් ගන්නේ එක එකගේ අතපල් වෙටෙන් නේද? හරි. අපි දේශපාලන මන්තු මේ පීචන් වෙඩනේ. මිනිස්සු අපහසුතාවට පත් කරා. හරි හරි. ඔයා වෙන සමාජ මාධ්‍ය මේක හදාගන්න. ඔයා හිතන්නේ බය වෙන්නෙත් නැහැ එහෙම. හරිද ඔයාලා බලන්නේ මිනිස්සුක බය කරලා තාමර නේද තාමර මෙයාට මේ බන්දපන්සේ කාලි මහත අපි මේක හරි සහසිකයෙක් කියලා මාත් වික්‍රමසිංහ මැතිලට කියපු සහසික කතාව බලාගන්න නේද ඒක තමයි ඔයාලට අනුර කුමාර කිව්වා අද මහේෂ් හරි අපි තව කාලේ හම්බෙනවා හරි 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 ඔකේ හරි හරි අපිට කතා කරන්න ලංකාවේ ඕන තරම් වේදිකා තියෙනවා පෙරේද කරන්දිණි ආසන බල මණ්ඩලයේ අපි හැදුවා මම මෙදිහත් වෙලා අපේ සහෝදර මෙදිහත් වෙලා 3-4000 කරන්දිණිය මෙතුමල්ල ගිහිල්ලා ආසන බල මණ්ඩලයක් කළා ඔක්කොම ගිහිල්ලා 134යි 4 දිනක අපේ මං ඉපා කියද්දි 4 දිනක් කියන්නේ නෑ සහෝදරය අපිටමයි බයින පොඩ්ඩක් බලන් ඉන්නම් කියලා සවුන්ඩ්ස් එකේ දෙන්නේ හිටියා ඊට පස්සේ ওই වාහන 15ක් විතර ආවේ 45ක් විතර හිටියා ඔන්නෝමයි බල මණ්ඩල කරේ ඒතරත් මෙයාට මේ ඔක්කොම සද්ද දාන්න පුළුවන් මෙන්න මේ ටීවී නාලිකාවේ අරකේ විතරයි